ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා දිනුවන් දසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා මිනිස්ෙක් වෙලා අපි ඉපදුනාට පස්සේ දුර්ලභ මනුස්ස උප්පත්තිය ඉපදුන කෙනාට ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඔන්න වෙනස එයාට පුළුවන් ඔයා උප්පත්තියෙන් එනවා එනකොට කාණ්ඩ බොණ්ඩ තියෙනවා එතකොට එයා කැමති නම් එයාට පුළුවන් කන බොන දේවල් දෙන්න පුළුවන් අනිත් අයට දන් දෙන්න පුළුවන් ඊට පස්සේ ඔන්න එයා උපත්යෙන් ඇවිල්ලා එයාට පරම්පරාවෙන් සත්තු මරනවා හොරකම් කරනවා සල්ලාලකම් කරනවා බොරු කියනවා සුරාපානය කරනවා මිනිස්සු පස්පව් දස අකුසල් කරනවා ඒ කෙනා පස්පව් දස අකුසල් කළාට එයාට පුළුවන් සත්තු මරීමෙන් වැළකී ඉන්න හොරකම නතර කරන්න පුළුවන් වැරදි කාම සෙවණේ නතර කරන්න පුළුවන් බොරු කීම නතර කරන්න පුළුවන් සුරාව නතර කරන්න පුළුවන් සත්තුන්ට රිලවුන්ට වඳුරන්ට හරකුන්ට ආසාවක් එනවා අපි කියමු කාම සෙවණේ කිරීමේ ආසාව එනවා ආවට පස්සේ ඒ අයට පරිසරේ මොකද්ද කින්ද මන්ද කියලා නෑ උන් සත්තු අපි කියනවා තිරිසන්නු කියලා ඒ සත්තු ඒ උන්ගේ ජීවිතවල හැතරෙනවා හැබැයි මිනිස්යාගේ තියෙන වෙනස මොකද්ද මිනිස්යාගේ හිතට ආසාවක් ආවොත් අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා නෑදෑයෝ ඉන්නවා මම මෙහෙම කරන එක හොඳ නෑ ලැජ්ජයි කියලා හිතට එන රාගයට බ්‍රේක් එකක් දාන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් ඔන්න මනුසාත්මේ වෙනස තිරිසන්නුන්ට ඒක කරන්න බෑ ප්‍රේතාත්ම වලට ඒක කරන්න බෑ ද්වේෂයක් එනවා ද්වේෂයෙන් ඒක සත්තුන්ට පාලනය කරන්න බෑ ඒක මිනිස්සයාට පාලනය කරන්න පුළුවන් මම මෙහෙම වුණොත් මෙහෙම වෙයි කියලා කෙලස් පාලනය කරන්න පුළුවන් ඒ නිසා මනුස්ස ආත්ම භාවයේ වෙනස වුණෝක. එතකොට දැන් සත්තුත් කනවා බනවා. ඊළඟට සත්තුත් නිදා ගන්නවා. සත්තුත් ඔවුන්ගේ පරම්පරාව බෝ කරනවා. සත්තු ජීවත් වෙනවා. එතකොට මිනිස්සුත් කනවා බනවා නම් ආහාර හොයනවා නම් නිදා ගන්නවා නම් පරම්පරාව බෝ කරනවා නම් ජීවත් වෙනවා නම් ඔය ටික විතරනම් කරන්නේ ඒ මිනිස්යාගේ සත්තුන්ගේ වෙනස නැහැ අර නිරේ තිරිසන් ලෝකේ ප්‍රේත ලෝක අසුර ලෝකවල කරන්න බැරි දෙයක් මනුසාත්මේ මිනිස්යා කරනවා නම් ආන්නයා සියලු සත්වයන් අතර වෙනස් කෙනෙක් බවට පත් වෙනවා ඔන්න අද මනුෂයා සත්තු නොකරන තිරිසන් සත්තු නොකරන ප්‍රේතයෝ නොකරන නිරිසත්තු නොකරන දෙයක් අද ඔබ කරනවා ඒ මොකද්ද ධර්ම ශ්‍රවණය අන්න විශේෂයක් මනුෂ්‍ය ජීවිතයක් ලැබූ දේ ඵල ප්‍රයෝජනෙ ගත්තා වෙනවා කෙනෙක් සිල් ගත්තොත් ඒක සතර අපාය සත්තු කරන එකක් නෙවෙයි ඒ නිසා ඒක සතර අපායට යෑම පිණිස හේතු වෙන්නේ නැහැ. දැන් බණහන එක නරක තිරිසන් ප්‍රේත අසුර සතර අපායේ සිද්ධ වෙන එකක්ද? ඒ නිසා ධර්ම ශ්‍රවණේ නම් සතර අපායට යන්න හේතු වෙනවද? නැහැ. ඊට පස්සේ සිල් ගන්න එක සතර අපායේ සිද්ධ වෙනවද? ඒ නිසා සිල් ගන්න එක සතර අපායට යන්න හේතු වෙනවද? නේ දන් දෙන එක සතර අපායේ සිද්ධ වෙනවද ඒ නිසා දන් දෙන එක සතර අපායේ යන්න හේතු වෙනවද නෑ රාගයෙන් ඉන්න එක සතර අපායේ තියෙනවද ඔව් ඒ නිසා රාගයෙන් දෙවි දෙවි පිච්චි පිච්චි ඉන්න එක අපි සතර අපායට හෙලන්න පුළුවන් මෙවැනි ධර්ම දේශනා ඇසීමට
අප නාලිකාව සමග එක්වන්න බුදුබණ TV සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.